ආරාධනාවක් වේවා තුමනි ඉරදාරී දෙදෙනු කුයෙන්ද සසුලලයින් 48 දෙනු කුයෙන්ද සම්මන්විත සම්මාන මුරය සියල්ල සම්පූර්ණයි සම්මාන මුරය ඔබතුමාගේ පරීක්ෂණ සඳහා සූදානම් තුමන අභිනව පත්වීම් බාර ගැනීමෙන් අනුකූලව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් යාපනයේ සංචාරයට සැපැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් මුංගත් WWP RWP RSP USP NDC BSC MPhil ජේෂ්ඨ නිලධාරීන් ඉතා ගෞරවයෙන් යාපනයේ ප්‍රදේශයට පිළිගන්නවා එතුමාගේ පටබිරිස් සම්පීඩන ප්‍රතම කෙටියේ එතුමා හඳුන්වා දීමට මා ඔබගේ අවසරයෙන් ඉල්ලමි ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානතුමනි විදහාමුදා නාවික හමුදා සහ ගුවන් හමුදා වල හමුදාපතිවරුනි ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානි නිලධාරීතුමනි ඒ වගේම උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ආරක්ෂක සේනා ආඥාපතිතුමනි යාපනයේ දිස්ත්‍රික්කයේ භාර නියෝජ්‍ය පොලිස්පතිතුමනි සියලුම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීවරුනි යුද හමුදාවේ නාවික හමුදාවේ ගුවන් හමුදාවේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සියලුම බලවත් නිලධාරීවරුනි प्रकाश මේ අවස්ථාවේදී අපේ රටේ භෞමික අඛණ්ඩතාවය සුරැකීම සඳහා අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා අනාගත පරම්පරාවේ අනාගතය සහ අභිවෘද්ධිය සඳහා අපිට මෞර්යමත් රටක් කියලා දෙයක් ඉතිරි කරන්නට කරන ලද 30 වසරක යුද්ධයේදී අපේ මෞර්යම වෙනුවෙන් සහ අපේ රටේ ජනතාව වෙනුවෙන් අනාගත පරම්පරා වෙනුවෙන් දිවි බිදු අපේ ත්‍රිවිධ හමුදාවල පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ සියලුම රණවිරුවන් සියලු දෙනාම කිසනම ආචාර කර ඔවුන්ට ගෞරවය උද කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මියගිය රණවිරුවන් මෙලොවට බිහි කර වැදුණු මවුවරුන්ට කරනඩු උස්මහත් කර හමුදාවලට පොලිසියට සහ සිවිල් ආරක්ෂක බලකායට එමු ඒ දිරිය පියවරුන්ට මගේ ගෞරවය උද කරනවා අපි නිලධාරී කොච්චර හිටියත් ඒ ගම්වල දුප්පත් දෙමව්පියන්ගේ අයගේ දරුවන් පුතේ පලයන් ගිහිල්ලා හමුදාවකට බැඳිලා රට බේරගනි කියලා එවපු නිසා තමයි අපිට පුළුවන් උනේ වේරුවිල්ලේ ප්‍රහාකරන්න ඇතුළු ATT සංවිධානය සම්පූර්ණයෙන්ම යුදමය වශයෙන් පරාජය කළා අපේ රටේ ජනතාවට ඒ වගේම අනාගත පරම්පරාවට ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් මෞබිමක් උදා කරලා දෙන්න අපිට පුළුවන් උනේ එහෙමනම් අපි ලබපු යුද ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය අපි තනියම බදා ගන්න හොඳ නැහැ මේ ගෞරවයේ අතිවිශාල ප්‍රශක් අපි පුද කරන්න ඕනේ මේ දරුවන්ව මෙලවට බිහි කළා කරදඩු උස් මහත් කළා හමුදා වලට එකගලා දිවිය දීපු මේ
දෙමව්පියන්ට. ඒ වගේම ළමයි මේ අවස්ථාවේදී මම මතක් කරනවා මේ යුද්ධයට සක්‍රීය දායකත්වයක් දෙමින් සතුරා අභිමුඛයේ ඉතාමත්ම නිර්භීතව සටන් කරමින් සිටියදී සතුරු ප්‍රහාරයන්ට ලක් වී යුද බිමේ තුවාල ලබපු ඉන්පසු ප්‍රතිකාර ලැබුවත් මොනතරම් ප්‍රතිකාර ලබා දුන්නත් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වී මම ඔබ අතර මේ මොහොතේ ඒ අයගේ ඇඳන් උඩත් රෝද පුටුවලත් ඉන්න අපේ ආබාධිත නිලධාරීන් සහ සෙවලු සියලුම දෙනාව මම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. මම පසුගිය කාලේ නොයෙක් ස්ථානවල මගේ දේශන පවත්වද්දී මේ හැම දේශනයකදීම මම ඒ අයව මතක් කරා. අර වරක් වේලුපිල්ලේ ප්‍රභාකරන් කියලා තිබුණා අපේ රටේ ජනතාවට සතිය දෙකක් යනකොට හැම දෙයක්ම අමතකයි කියලා. ඉතින් ඒ වගේම 30 වසරක යුද්ධය වසර 2009 මැයි මාසයේ 19 වෙනිදා අපි නිමා කරලා මේ රටේ ජනතාවට සාමය සතුට නිදහස උදා කරලා දුන්නට පස්සේ ක්‍රමක්‍රමයෙන් වසර ගණනාවක් ඇතුළත අපේ රටේ රණවිරුවන්වත් හමුදාවල සේවය කරන ඒ වගේම මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වෙච්ච රණවිරුවන්ව අපේම මිනිසුන්ට බොහෝ දුරට අමතක වුණා. ඒ අමතක වීම නිසා තමයි මම ඒ යම්කිසි මතක් කිරීමක් කරන්න ඒ අයට හැමදාම මම කතාවක් කරද්දී මතක් කළේ ඒ මම කතා කරපු හැම මොහොතෙම තමන්ගේ ඇඳන් උඩට හෝ රෝද කුටු උඩට වෙලා හැම මොහොතකම 10,000 වාරයක් බැරි බැරි උපදින අපේ ආබාධිත රණවිරුවන් ගැන. ඒ වගේම තමන්ගේ ජීවිතයේ මුළු ඉතිරි කාලයම ඇඳක් උඩට හරි රෝද කුටුවක් හරි උඩට වෙලා ගත කරන ඒ ආබාධිත රණවිරුවන්ව මෙලවට බී කරපු කරදඩු උස්මහක් කරපු ඒ අම්මයි තාත්තයි ඇඳක් උඩ උස්ම වැටෙන මලමිණියක් වගේ ඉන්න තමන්ගේ දරුවව දකින දකින මොහොතක් පාසා 10,000 වාරයක් නෙමෙයි 10,000 වාරයක් මෙරි මෙරි උපදින බව මම ඒ අයට මතක් කරලා දුන්නා. ඉතින් මම මේ හැම මොහොතකම ඒ කාර්යභාරය ඉෂ්ට කළේ තමුන්නාන්සේලාගේ වටිනාකම මොකක්ද කියන එක අපේ රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න. ධර්මනේ ඔබ සියලු දෙනාම හිතේ තියාගත යුතු විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතරම රැකියාව තමයි හමුදා සේවය නැත්නම් මිලිටරි සර්විස් කියන්නේ. එවැනි උත්තරීතර සේවයක් වෙන කිසිම ක්ෂේත්‍රයකවත් වෙන කිසිම තැනකවත් නැහැ. එහෙමනම් එවැනි උත්තරීතර සේවයක් ඉටු කරන අපි හැමෝම ඒ උත්තරීතර සේවයේ නමට කැළලක් සිදු නොවන ආකාරයට අපි අපේ රාජකාරිය ඉටු කළ යුතුයි. මට මතකයි පසුගිය කාලේ අපි යුද ජයග්‍රහණය ලබා දුන් අවස්ථාවලදී අවස්ථාවේදී රටේ මිනිස්සු අපේ සෙබළුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කරලා යටින් දැම්මේ මොකද්ද? මිහිපිට දෙවිවරු කියලා. මිහිපිට දෙවිවරු කියලයි අපි දකුණාන්සලව රටේ සාමාන්‍ය මහජනතාව හැදින්වුවේ. එවැනි උත්තරීතර තත්ත්වයකට ඔබව මේ රටේ ජනතාව පත් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපේ වගකීම තමයි ඒලවාදී වූ උත්තරීතර තත්ත්වය අපිට ලැබුණේ මතක තියාගන්න ළමයිනේ. 29,000 ගානක් යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් සහ සෙවලුන් තමන්ගේ ජීවිත පූජා කළා. 60,000කට අධික සංඛ්‍යාවක් ඔය සංවිධානවල තමන්ගේ සිරුරු කොටස් ඇස්කන් නාසා අතපය පූජා කරලා ඒ වගේම 14,000කට අධික සංඛ්‍යාවක් මේ මොහොතේ එයාගේ ඇඳන් උඩට රෝද කුටු උඩට සීමා වෙලා තමයි මේ ගෞරවාන්විත තත්වය ඔබ සියලු දෙනාටම ලබා දීලා තියෙන්නේ. එහෙමනම් අපේ මියගිය මව්බිම වෙනුවෙන් දිව්‍ය පුදුම රණවිරුවන්ගේ නාමයෙන්
Tamange Pulu Anagata Jivita Kale Husma and Tura. And that put a tela, Roda Pukua put a tela, Katakarana, Udakala, Jivita, Katakarana, Sintavela, Daruange, Name, Evagami, Daru, Hamuda, Yopu, Demopiake, Name, Api, Sebalun, Navigan, Guan Patayan, Natan, Police Military, Kiena, Tanaturu, Gauru, Araksha, and Vijeta, Api Jiva, Kriya, Kui.